අද අපි ගුණන්ට අපේ channel එකෙන් තවත් අලුත් TV series එකක් අරගෙන ආවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලා ගොඩ දෙනෙක් ඉල්ල පොඩි Untamed TV series එක තමයි අද ඉඳන් අපි ඔයගොල්ලන් review කරන්න යන්නේ. මේ TV series එක අපි ඔයගොල්ලන්ට කොටස් 4කින් තමයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පළවෙනි කොටස අපි මෙතනින් ආරම්භ කරමු. පළවෙනි කොටස පටන් ගන්නකොටම අපිට පෙන්නනවා වංශ පහක් අතර ලොකු යුද්ධයක් සිද්ධ වෙනවා එක වෙස් මූණක් ලබා ගන්න. මේ වෙස් මූණ කලින් අයිති වෙලා තියෙන්නේ වේබූෂින් කියන තරුණයාට. කොහොමුණත් මේ වේබූෂින්ගේ නරක ක්‍රියාකලාපය නිසා එයාගේ වංශයේ කතිය මෙයාට ගොඩක් වෛර කරලා තියෙනවා. කොහොම හරි වේබූෂින්ගේ වැඩ නිසා අවසානයේදී මෙච්චර කාල සමගියෙන් ජීවත් වෙච්ච වංශ පහ මේ වේබූෂින්ගේ වෙස් මූණ ලබා ගන්න එකිනෙකව මරා දමලා තියෙනවා. ඉතින් මේ සිද්ධ වෙච්ච විනාශය දැකලා අවසානයේදී වේබූෂින් තමන්ගේ ජීවිතේ නැති කරගන්න තීරණය කරනවා. දැන් කොහොමද මේ සිද්ධිය වෙලා අවුරුදු 16ක් ගත වෙලා ඉවරයි. දැන් කොහොමද මේ සිද්ධිය වෙලා අවුරුදු 16කට පස්සේ මේ වුෂින්ගේ ආත්මේ ඒතරම් තරුණයෙක් ආයමත් මේ ලෝකෙට කැඳවෙනවා. මේකට එක හේතුවක් තියෙනවා. මේ තරුණයාට එයාගේ නෑදෑයෝ ඔකම වගේ කරදර කරනවා. ඉතින් එයාට ඕනේ මේ පූජාවන් කරලා මේ වුෂින්ව එයාගේ ඇඟට ඇතුල් කරව ගන්න. ඉතින් ඊට පස්සේ එයා මේ වුෂින්ට කියනවා මං වෙනුවෙන් මට කරදර කරන හැම මිනිහෙක්ගෙම පලි ගන්න කියලා. මේ පූජාව ඉවර වෙන ඒකම අර තරුණයාගේ කසින් කෙනෙක් ඇවිල්ලා මෙයාට හොඳටම පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට තමයි අපිට තේරෙන්නේ ඇයි මේ තරුණයා වේපුෂින්ගේ ආත්මයට එයාගේ ඇඟට ඇතුළු වෙන්න දුන්නේ කියලා. දැන් ඊළඟ සීන් එකට අපි දකිනවා ලම්මාංශ ශිෂ්‍යයන් පිරිසකට දැනගන්න හම්බ වෙලා තියෙනවා භූත ආත්මයක් මේ ලෝකෙ පැමිණලා තියෙනවා කියලා. ඒකම මරණ කීපයක්ම සිදු වෙලා තියෙනවා. දැන් මෙල හදන්නේ එදා රෑට මේ භූත ආත්මයින් වෙනුවෙන් පූජාව කරන්න. ඉතින් කොහොම හරි මේ වෙලාවෙදිම අර වේපුෂින්ව මේ ලෝකෙට කැඳවපු තරුණයා කසින් ගිහිල්ලා මේ පූජාව කරන තැන එළලා තියෙන කොඩියක් හොරකම් කරනවා. මෙයාට කලින්ම කියලා තිබ්බ කටිය ඔය පූජාව කරන තැනට ගිහිල්ලා කිසිම දෙයක් අරගන්න එපා කියලා. දැන් කොහොමද මේ කොඩිය හොරකම් කරපු පුද්ගලයා එක පාටම සොම්බි කෙනෙක් වගේ හැසිරෙන්න ගන්නවා. ඉතින් ඇත්තටම මේක වේවූෂින්ගේම වැඩ. ටික වෙලාවකේ ලංවංශයේ ආරක්ෂකකින් ඇවිල්ලා මේ පූජලයාගේ බොඩි එක සීල් කරනවා. ඉතින් ඒ වෙලාවදී වේවූෂි එයාගේ බන්ධනය අර තරුණයාගෙන් අයින් කරගන්නවා. ඒ වගේම එයාලට හම්බ වෙනවා මේ තරුණයා අර කලින් පූජාව පවත්වපු තැන තිබ්බ කොඩියක් හොරකම් दरुण මේ ලංවංශයේ ශිෂ්‍යයින්ටත් මේ පුද්ගලයාව පාලනය කරගන්න බැරි නිසා එයාලා එයාලට වඩා වැඩිමහල් ශිෂ්‍යයන්ද කතා කරනවා මේ ප්‍රශ්න විසඳලා දාන්න. ඒ විතරක් නෙමෙයි මෙතන ඉන්න තව කාන්තාවකටයි තවත් කිහිප දෙනෙකුටමයි සොම්බිස්ලා වැහෙනවා. ලංවංශයේ ආරක්ෂකයින්ට මෙතන ඉන්නේ සොම්බිස්ලා තුන පාලනය කරන්න බෑ. දැන් මෙතන ඉන්න වේබූෂින් කොහොම හරි සොම්බිස්ලා දෙන්නෙක්ව කොටුවක් ඇතුලේ හිර කරනවා. අනිත් අයව එකිනෙකා ලවා සටන් කරවන්න පටන් ගන්නවා. වැඩි වෙලා යන කාලේ ඊළඟ වංශයේ සීනියර් කෙනෙක් ඇවිල්ලා මේ හැම සොම්බි කෙනෙම එක පාර සීල් කළා දානවා. දැන් මෙයාලගේ උදව්වට එන්නේ ලෑන්ෂන් කියලා පුද්ගලෙ. ලෑන්ෂන් කියන්නේ මීට අවුරුදු 16කට කලින් වේවූෂින්ගේ හොඳ මෙයාදුවා. ඒ වගේම එයා තමයි වේවූෂින්ව සුයිසයිඩ් කරන එක නවත්තන්න හැදුවේ. දැන් ඊළඟට අපි දකිනවා වේවූෂින් දැන් ට්‍රැවල් කරන්න තමයි සූදානම් වෙන්නේ. දැන් මෙයාගේ අතේ තිබ්බ තුවාල වලින් එක තුවාලයක් විතර ඉතිරි වෙලා තියෙන්නේ. ඉතින් මේකේ තේරුම තමයි ඉතින් අපි දකිනවර කලින් පෙන්වපු තරුණයා වේවූෂින්ව ආයෙමත් මේ ලෝකෙට කැඳෙව්වේ එයාට කරදර කරපු මිනිස්සුන්ගේ බලය ගන්න. ඉතින් මෙහෙම තව වේවූෂින්ට පිළිගන්න තියෙන්නේ එක පුද්ගලයෙක්ගේ විතරයි. දැන් මේ ගමන අතරතුරේදී වේවූෂිට ඇහෙනවා කැලයක් ඇතුලේ මිනිස්සු වගේ කෑ ගහනවා. දැන් එතන ගියාට පස්සේ එයා දකිනවා මෙයාල කටිය උගුලකට අහුවෙලා ඉන්නවා. මේ උගුල අටවල තියෙන්නේ ජින් වංශයේ ලින් ජින් කියන පුද්ගලයෙක්. දැන් ඉස්සලම් වේවූෂින් මේ උගුලට අහුවෙලා ඉන්න මිනිස්සුන්ව බේරගෙන ලින් ජින්ට නැගිටින්න බැරි වෙන පොඩි ප්‍රෑන්ක් එකක් කරනවා. වැඩි වෙලාවක් යන කලින් ලින් ජින්ගේ මාමත් මෙතෙන් දෙනවා. ලින් ජින්ගේ මාමගේ නම තමයි ජෑන් ජෑන්. ජෑන් ජෑන් තමයි අර ක්ලිෆ් එක ගාවදී වේවූෂින්ද පිහියෙන් යන්නේ. දැන් ජෑන් ජෑන් තේරුම් ගන්නවා ලින් ජින්ව සීල් කරපු මේ පුද්ගලයා. ඒ කියන්නේ මෙයාගේ බොඩි එක ගල් කරපු පුද්ගලයාටයි වේවූෂින්ටයි මොකක් හරිම සම්බන්ධයක් තියන්න ඕනේ කියලා. දැන් මෙතෙන්ද තවත් වංශයක්. ඒ කියන්නේ ලෑන වංශයේ සමාජිකිනු තේනවා. ඉතින් එයාලත් මේ කැලේට ඇවිල්ලා තියෙන්නේ බුද ආත්මයන් අල්ලන්න. එයාලා දැන් අර ජින් වංශයට චෝදනා කරනවා. ඔයාලා මේ කරන වැඩ නිසා අනිත් වංශයින්ද බුද ආත්ම අල්ලන්න අමාරු වෙලා තියෙන්නේ කියලා. දැන් ලෑන වංශයේ මේ සමාජිකයින් ඊළඟට ළඟා වෙන්නේ ඊතර ආකාරයේ
එක පන්සලකට. දැන් වැඩි වෙලා යන ගලේ මෙතෙන්ට ලේන මාෂේ සමාජිකිනුත් එනවා. දැන් මෙයාට දැනගන්න හැම වෙලම මේ පන්සල ඇතුළේ තියෙන පිළිමය ආදාහන ගාඩවරින් ආධ්‍යාත්මික ශක්තිය උරා ගන්නවා කියලා. හොඳ වෙලාවට මෙතෙන්ට වේවූෂින් ඇවිල්ලා ඒ පිළිරුව ගල් කළා දානවා. එහෙම නැත්නම් සීල් කළා දානවා. ඒ වගේම එයා ඉදරින් ඉන්න පුද්ගලින්ට කියනවා වහාම ඔය පිළිමයෙන් ඔයාලා ඈදලා ඉන්න කියලා. දැන් වේවූෂින් පටනලා වාදනයකේ තමයි මේ පිළිමය පාලනය කරන්නේ. ඉතින් කොහොමද මේ පටනලා වාදනයත් එක වේවූෂින් තවත් යක්ෂයෙක්ගේ ආත්මයකට මෙතෙන්ට කැඳවනවා. මෙයාගේ නම තමයි ගෝස් ජෙනරල්. දැන් ගෝස් ජෙනරල් වෙයි අර පිළිරුව සටන් කරනවා. කොහොමද මේ ජෙනරල්ට පුළුවන් යනවා අර පිළිමය සම්පූර්ණයෙන් විනාශ කළා දාන්න. දැන් පිළිමය විනාශ වුණාට පස්සේ එතන බලන් හිටපු කටිය දැන් මේ ජෙනරල්ගේ යක්ෂාත්මයට ඇටැක් කරන්න පටන් ගන්නවා. ඌසන එයාගේ බටනලා වාදයෙන් මේ ජෙනරල්ගේ යක්ෂාත්මය කොහොමරි එලවන්න සමත් වෙනවා. මේ වෙලාවෙදිම තමයි ලෑන් ජෙනුවි ජියන් චෙනුයි මෙතෙන්ට එන්නේ. ලෑන් ජෙන් කියන්නේ වේවූෂින්ගේ හොඳම යාළුවා. ඒතර ජියන් චෙන් කියන්නේ වේවූෂින්ට ගොඩ කාලයක් තිස්සේ වෛර කරපු එකෙක්. දැන් මෙතන සුදු පාට ඇඳුමෙන් සැරසිලා ඉන්නේ වේවූෂින්ගේ වංශේ කටිය. ඒතර එයාගේ මේ හොඳම යාළුවත් අයිති වෙන්නේ ලෑන් වංශයටමයි. දැන් මෙල කටිය කතා වෙන මේ මාස්ටර් කට් දාගෙන ඉන්න පුද්ගලයාට වේ වූෂින්ට ගොඩක් සමානකම් තියෙනවා කියලා. දැන් මේක ඇහුවට පස්සේ ජීඑන් චෙන් ඩග්ගාලා කස පාරක් දෙනවා වේ වූෂින්ට. ඉතින් කොහොම වුණත් ඒ පහරෙන් වේ වූෂින්ට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. ජීඑන් චෙන් හිතන දැන් අවුරුදු 16කට කලින් වේ වූෂින් මැරුණ නිසා එයා දැන් නපුරු ආත්මය බවට පරිවර්තනය වෙලා ඇති කියලා. ඒත් ඒකම වේ වූෂින්ට අවුරුදු 16කට කලින් එයාගේ ජීඑන් චෙන් අතරේ තිබ්බ යාළුකම මතක් වෙනවා. ජීඑන් වංශයේ නායකයාට දරුව දෙන්නේ කියලා. එක්කෙනා තමයි ජීඑන් චෙන්, අනිත් එකෙනා තමයි ජීඑන් චෙන්ගේ නංගි. වේ වූෂින් කියන්නේ ගොඩක් වංශවත් පවුලකින් පැවතෙන එක නෙමෙයි. මෙයා චූටි කාලේ පේමන්ට් එකේ එක එක දේවල් විකුණමින් ඉන්නකොට ජියන් චෙන්ගේ තාත්තාවිල මෙයාව හදාගෙන තියෙනවා. ඉතින් පොඩි කාලේ ඉඳලා වේවූෂිනුයි ජියන් චෙනුයි එයාගේ නංගි එකටම ඉඳලා තියෙන්නේ. ජියන් චෙනුයි වේවූෂිනුයි ලෑන වංශයේ උගන්නන පාසලට තමයි ගිහිල්ලා තියෙන්නේ. කොහොමද මෙයාලා පළවෙනි පාරට පාසලට යද්දි මෙයාලගේ ඉන්විටේෂන් කාඩ් එක නැති වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවදිම තමයි ලෑන් ජෙන් කියන පුද්ගලයාව ජියන් චෙන්ටයි වේවූෂිනුයි හම්බ වෙන්නේ. ලෑන් චෙන් කියන්නේ ඒ ලෑන් වංශයේ ඉන්න දක්ෂතම පුද්ගලයා. දැන් ලෑන් චෙන් වේවූෂින්ගේ කටියට දැනුම් දෙනවා ඔයාලට හෙට උදේ වෙනකන් ඔයාලගේ ඉන්විටේෂන් කාඩ් නැති නිසා ඉන්න වෙනවා කියලා. දැන් ජීන් වංශයෙන් ආව කටිය එදාර එළිය තමයි මෙයාලගේ රාත්‍රිය ගත කරන්නේ. ඉතින් මෙයාලා වේවූෂින්ව යවනවා වයින් ටිකක් අරගෙන එන්න කියලා. දැන් වයින් අරන් එන ගමන් වේවූෂින් මේ ලෑන් වංශයේ තහනම් කරපු ප්‍රදේශයකට ඇතුල් වෙනවා. ඒ විතර නෙමෙයි වේවූෂින් මෙයාලා කරලා තිබ්බ බන්ධනයකුත් බිඳිනවා. ලෑන් වංශය කියන්නේ නීති ගොඩක් තියෙන වංශයක්. ඉතින් අනිත් වංශ වගේ නෙමෙයි මේ වංශය මෙයාලා ගොඩක් නීති වලින් පාලනය වෙනවා. ඉතින් වේවූෂින් පිටස්තරේන්ට ඇතුළ වෙන තහනම් කරපු ස්ථානයකට ගිහිලා එතන වයින් බොනවා අපි දැන් දකිනවා. දැන් ලෑන් ජෙන් මෙතෙන්ට ඇවිල්ලා වේවූෂින්ව නවතන්න හදනවා. වේවූෂින් කියන්නේ හරිම කටකාර පුද්ගලෙක්. අවසානයේදී ලෑන් ජෙන් සිද්ධ වෙනවා වේවූෂින්ගේ කට සීල් කරලා දාන්න. ඉතින් ලෑන් ජෙන් දැන් වේවූෂින්ව කෙලින්ම අරන් යන්නේ මේ ලෑන් වංශයේ මාස්ටර් ගාවට. මේ වෙලාවේදී ලෑන් වංශයේ මාස්ටර් අඳුරු මායා වංගන පරීක්ෂණ වගේ කරමින් ඉන්නේ. දැන් අවුරුදු කීපයක් තිස්සේ ලෑන් වංශකේ ආරක්ෂකයන් අතුරුදහන් වෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේ ලෑන් වංශකේ මාස්ටර් ලෑන් ජෙන්ඩ තමයි මේ ගැන සෝදිසි කරන වැඩේ බාර දීලා තියෙන්නේ. දැන් මේ වෙලාවේදී ලෑන් ජෙන් වූසනවත් අරගෙන මාස්ටර් ගාවට එනවා. ඒත් එකම මෙයාලා ගාව තිබ මිනිහා එකපාරටම කැලෙන් වෙනවා. ඒක නිකන් හරියට බොනික්ෙක් වගේ. ඉතින් අපිට ඊළඟ සීන් එකෙන් පේනනවා මේ ලෑන් වංශකේ ආරක්ෂකයන් මේ විදිහට අතුරුදහන් කරන්නේ වෙන කවුරුත් නෙමෙයි වෙන වංශයේ ප්‍රධානියා කියලා. වෙන වංශයේ ආරක්ෂක මෙහෙම කරන්නේ ඒතර පාෂාණයක බලය පරීක්ෂා කරන්න. ඉතින් කොහොම වුණත් වෙන වංශයේ ආරක්ෂකට තේරෙනවා තාම මේ පාෂාණයේ ඒකේ නියම ශක්තියට ඇවිල්ලා නැහැ කියලා. දැන් පහුවදා ලෑන වංශය එයාලගේ පාසලට ඉගෙන ගන්න ආව වෙනත් වංශවල හැම ශිෂ්‍යයෙක්ම පිළිගන්නවා. කොහොම හරි මේ පිළිගැනීමේ උත්සවයේ අතරතුරේදී වේ වුන්ෂින්ගේ වංශයයි වෙන වංශයයි අතර ප්‍රශ්නයක් ඇති වෙන්න ගන්නවා. ඉතින් මේ වෙලාවේදී මෙලක රණ්ඩුව නවතන්නේ නැන්නේ ලෑන් ෂෑන්ගේ සහෝදරයා. ඉතින් කොහොම හරි මෙයාලට ඉස්කෝලේ ඉස්සෙල්ලාම ඉගෙන ගන්න හැම වෙන්නේ ලෑන් වංශයේ තියෙන නීති පද්ධති මාලාව ගැන. ඉතින් මේ පාඩම නම් හරිම බෝරින්. දැන් මේ පාඩම උගන්වන අතරතුරේදී වේ වූෂින් එයාගේ ගුරුතුමාට පොඩි ප්‍රෑන්ක් එකකුත් කරනවා. වේ වූෂින් කරපු වැඩේ ඇහුව නිසා දැන් ගුරුතුමා වේ වූෂින්ගේ ප්‍රශ්න ගොඩාක් අහනවා. වේ වූෂින්ගේ හැම ප්‍රශ්නයකටම දක්ෂ විදිහට උත්තර දෙනවා. හැබැයි මෙයා අන්තිම ප්‍රශ්නෙට අමුතු විදිහ උත්තරයක් දෙන්නේ. මේ ගුරුතුමා වේ වූෂින්ගෙන් අහනවා ගුරුතුමා අහන ඊළඟ ප්‍රශ්නය
තමයි කවුරුර කෙනෙක් නර්ග ආත්මයක් බවට පරිවර්තනය වුණොත් ඒ වගේ මිනිසුත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලා. ඉතින් වේබූෂින් කියන්නේ ආත්මත් එක්ක ගනුදෙනු කරාට කමක් නැහැ කියලා. ඒ ආත්ම කැඳවලා තියෙන මොකක් හරි හොඳ අරමුණක් වෙන වෙන්න. කොහොම හරි වේබූෂින්ගේ මේ පිළිතුර දැන් වංශයේ නීතිවල සම්පූර්ණයෙන් පටහැනි. මේකට උත්තර දෙනවත් එක්කම වේබූෂින්ගේ ගුරුතුමාට වේබූෂින් එක හොඳටම තරහ යනවා. දැන් ගුරුතුමා වේබූෂින්ට කියන්නේ ඔයා දැම පුස්තකාලයට ගිහිල්ලා දැන් වංශයේ තියෙන හැම නීතියම ආයෙමත් කොලේක ලියන්න ඕනේ කියලා. හැබැයි වේබූෂින් එදා ලයිබ්‍රරි එක යනවා වෙනුවට කරන්නේ එයාලගේ ඉස්කෝලේ පිටිපස්සේ තියෙන කැලෑවට යන එක. දැන් අපි දකිනවා වේබූෂින් ඉදිරියෙන් දහමුණු තවත් පුද්ගලයෙක් එක්ක සුහදව කතා කරමින් ඉන්නවා. දැන් මේ වෙලාවේදී මේක පාට ලැන්චින් ඇවිල්ලා වේබූෂින්ව කැලෙම පුස්තකාලයට ඇදගෙන යනවා. දැන් කොහොමද ලයිබ්‍රරි එකට ගිහිල්ලා වේබූෂින් ලැන්චින්ව තරහ ගසන වැඩමයි කරන්නේ. අවසානයේදී ලැන්චින්ට හොඳටම තරහ ගියාට පස්සේ වේබූෂින් ඒ පුස්තකාලයෙන් අයින් වෙලා යනවා. දවස ලැන්චින් එයාගේ සහෝදරයත් එක්ක එයාලගේ ජීවිතය ගැන කතා කරමින් ඉන්නකොට ඒක ගැන පණිවිඩයක් හම්බ වෙනවා. වතුරේ ආත්මයන් ගොඩක් කටීර කරදර කරනවා කියලා. ඉතින් කොහොමද මේ ආත්මයන් පාලනය කරනකේ වගකීම පැවරෙන්නේ ලෑන වංශයේ ආරක්ෂකයින්ට. වේබූෂින්ුත් මේ ගමනට සහභාගී වෙනවා. දැන් කොහොමද මෙයාලා බෝටුවල ඉන්නකොට වේබූෂින් දකිනවා ලෑන්ජන්ගේ බෝටුව යට වතුරේ ආත්මයන් මතු වෙනවා. දැන් මේ වතුරේ ඉන ආත්මයන් ඔකම එකතු වෙලා මෙයාලගේ බෝටුව ඔකම ගිලවලා දාන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ වගේම මෙයාලා අර දිල දෙන අසපස් සාමාන්‍ය ස්පත් නෙමෙයි. මේ අසපස් යොදාගෙන එයාලට පුළුවන් අහස උඩට මතු වෙන්න. කොහොමද අවාසනාවට මෙතන හිටපු එක ආරක්ෂකයෙක්ගේ කඩුවක් වතුරට වැටෙනවා. ඉතින් ඒ පුද්ගලයාට වේබූෂින්ට අර කලින් ලේකික ගාවදී හම්බෙච්ච යාළුවෙක් තමයි උදව් කරන්න යන්නේ. දැන් අපි දකිනවා මෙයාලා ඕකම එක බෝටුක කොටු වෙලා එයාලා ගිලමෙන ඉන අතරතුරේදී දැන් ජැන්ගේ සහෝදරයා එයාගේ බඩනලා වාදනේ මේ ජල ආත්මයන් පාලනය කරනවා. දැන් වේබූෂින්ුත් එයාගේ යාළුවට උදව් කරන්න ගිහලා ලොකු අමාරුවකට වැටෙනවා. ඉතින් කොහොමද අවසානයේදී මෙයාලා හැමෝම බේරගන්නේ ලැන්ජන්. දැන් මෙයාලා හැමෝම එයාලගේ මිෂන් එක සාර්ථක කරගලාට පස්සේ මෙයාලා ආයෙමත් ලැන් වංශයට පැමිණෙනවා. දැන් මෙයාලා ආයෙමත් එන ගම වූසන් මෙයාලා හැමෝටම බොන්න වයින් ටිකක් මිලදී ගන්නවා. ඉතින් ඇත්තටම රෑට ලැන් වංශයේ කටියට වයින් බොන්න තහනම් කියලා නීතියක් තියෙනවා. දැන් මෙයාලා නවතින තැනට ගිහිල්ලා වේබූෂින් එයාගේ සහෝදරයා වගේ ඉන්න ජෙන් ජනුයි මේ වයින් ගන අතරතුරේදී මෙතෙන්ට ලැන්ජන් එනවා. ඉතින් ලැන්ජන් මේක දැක්කට පස්සේ එයාලා හොඳටම බයිනවා. ඔයාලා ලැන් වංශයේ නීති කඩ කළ තියෙන නිසා ඔයාලා හැමෝටම දඬුවම් විඳින වෙනවා කියලා. දැන් මේක අහගෙන ඉඳ වේබූෂින් අවසානයේදී ලැන්ජන්ට බන්ධනය කළා කියනවා. එන ඔයාත් අපිත් එක්ක පොඩ ඩ්‍රින්ක්ස් ගමු කියලා. ඉතින් අවසානයේදී බන්ධනය නිසා ලැන්චනුත් මෙයාලා දෙක එකතු වෙලා ඩ්‍රින්ක්ස් ගන්නවා. හැබැයි මෙයාලා ටික නෙමෙයි ඉදර හොඳටම ඩ්‍රින්ක්ස් ගන්නවා. ඉතින් මේ නිසා පහුවදා මෙයාලා තුන් දෙනා මැහැරෙන්නේ හොඳටම පරක්කු වෙලා. දැන් මාෂි මාසලුයි ලැන්චන්ගේ අයියේ කතා කරමින් ඉන අතරතුරේදී එයාට දැනගන්න හම්බ වෙනවා මෙයාලා තුන් දෙනා කළ තියෙන වැඩේ. ඉතින් අවසානයේදී වේබූෂින් ලියන්චන් ලැන්චන් තුන් දෙනාටම කස බාරවල් 300ක් නියම වෙනවා. දැන් දඩුවම ලබා ගත්තට පස්සේ වේබූෂිනුයි ලැන්චනුයි යනවා ළඟ තියෙන ගඟකට එයාලගේ කස පාරවල් ටික සුව කරගන්න කියලා. ඉතින් කොහමද මේ වෙලාවේදී හරිම අනපේක්ෂිත දෙයක් වෙනවා. එකපාරටම මෙයාලා වතුරේ යටට ඇදගෙන යනවා. මේ වතුර යට අයිස් වලින් මිදිලා තියෙනවා. දැන් ලැන්චන් ඔය වේබූෂින් මේක දැකලා ගොඩ පුදුම වෙනවා. දැන් වේබූෂින්ට මෙතන තියෙන මොකද්ද කියලා හොයාගන්න ඕනේ. ඉතින් මේක හොයාගෙන එයා එතන තිබ්බ අයිස් වලින් වෙහිජ වීණාව වාදනය කරනවා. ඉතින් මේ වීණාව වාදනය කරනවත් ඒකම ගොඩ කාලකට කලින් මෙයා දුන රණශූරෙන්ගේ හඬ මේ ගල් ගුහාව ඇතුලේ නිකුත් වෙන ගන්නවා. ඒත් එක්කම ලැන්ී කියලා මේ වීණාවේ අයිතිකාරිය මෙතෙන්ට එනවා. ඉතින් මේ වෙලාවේ ලැන්ී කියන්නේ එයා අවුරුදු ගාන තිස්සේ මේ පාෂාණයක් ආරක්ෂා කරමින් හිටියා කියලා. එක පාටම එයා කියන්නේ එයාගේ දැන් තියෙන ශක්ති දොරවල වීගෙන එන නිසා එයාට තව දොරවල මේ පාෂාණය ආරක්ෂා කරන්න බැරි වේවි කියලා. ඉතින් ඒ නිසා එයාලා මෙයාලට කියනවා ඔයාලා පුළුවන් තරම් මේ පාෂාණය ආරක්ෂා කරගන්න බලන්න කියලා. ඒ වගේම ලැන්ී මෙයාලට කියනවා කොහොමද මේ එක පාෂාණ කැබැල්ලක් කවුරුරේ පාවිච්චි කරනවා කියලා එයාලට දැනලා තියෙනවා කියලා. ඉතින් මේක වෙන කවුරුද නෙමේ. ඒ තමයි වෙන් වංශයේ ප්‍රධානියා. දැන් මේ අතරතුරේදී ලැන් වංශයේ ඉන හැමෝම මේ වෝෂේන වය ලැන්චන් වයි හොයමින් ඉන්නේ. අර කසපාරවල් 300 දුන්නට පස්සේ මෙයාලා එක දවසක්ම අයම ලැන් වංශයේ පැත්ත පලාතරවත් ආවේ නැහැ. ඉතින් මේ නිසා ලැන් වංශයේ මාස්ටර් හොඳටම කලබල වෙලා ඉන්නේ. දැන් මේ වෝෂිනු ලැන්චනු යවිලා විස්තර කිව්වට පස්සේ ලැන්චන්ගේ අයියා ඉක්මනට ගිහිල්ලා අර යකඩ පාෂාණය සීල් කරනවා. ඉතින් එයාලා කියන්නේ මේ පාෂාණය ගැන එයාලගේ වංශයේ කටේවත් හරියට දන්නේ නැහැ කියලා. මෙයාලා හැමෝම මේ පාෂාණය ගැන රහසක් ඉදිරියට තියාගෙන තියෙන්නේ ලොකු විනාශයකින් ගලව ගන්න. දැන් අපි දකින්න
ඕන වෙන් කියන වංශයේ නාගය තමයි මේ පාෂාණ කැබැල්ල වැරදිට පාවිච්චි කරන්න බලාගෙන ඉන්නේ. ඉතින් මෙයා දැන් වංශයේ මේ පාෂාණ කැබැල්ලගෙන තොරතුරු ගන්න එයාගේ පුතාවත් මෙහාට එවලා තියෙනවා. දැන් වෙන් වංශයේ නායකයාගේ පුතාට කියලා තියෙන්නේ කොහොම හරි ඔය යකඩ පාෂාණේ අපි අතර ගන්න. අවශ්‍ය හැම තොරතුරම ඔයා ලැන් වංශයේ ඉඳගෙන හොයාගන්න කියලා. දැන් මේ වදතර තොරේදි වේවෝෂන් දැනගන්න හැම වෙනවා. එයාගේ නංගිව ජින වංශයේ කුමාරයාට විවාහ කරලා දෙන්න යනවා කියලා. ඉතින් ඇත්තම කිව්වොත් මෙයා වේවෝෂන්ගේ ඇත්තම නංගි නෙමේ. ඉතින් මෙයාගේ පවුල කටියේ වේවෝෂන්ව එයාගේ ෆැමිලි එකට හදාගන්න අරගෙන තියන්නේ. ඉතින් කොහොම වුණා වේවෝෂන් මෙයාලා හැමෝටම තමන්ගේම සහෝදර සහෝදරියන් වගේ ආදරේ. දැන් මේ අතර තොරේදී ඒ කුමාරයා කියනවා ඉතින් ඉන්න කටියට එයා ප්‍රොපෝසල් මැරේජ් වලට පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා. දැන් මේකට වේවෝෂන්ට හොඳටම තරහා ගිහලා එයා ඒ කුමාරයට ගිහලා චැලෙන්ජ් කරනවා. ඉතින් කොහොම වුණත් මේකේ වෙන අවසානයේදී වේවෝෂන්ට මාස්ටර්ගෙන් දඬුවම් හම්බ වෙන එක. ඉතින් කොහොම හරි අවසානයේදී වේවෝෂන් දැනගන්න හම්බ වෙනවා එයාගේ සහෝදරියගේ විවාහය දැනටමත් තීන්දුව වෙලා ඉවරයි කියලා. ඉතින් වේවෝෂන් ටග් ගාලා ගිහලා මේ වෙච්ච දෙයට එයාගේ සහෝදරියගෙන් සමාව ගන්න. ඉතින් වේවෝෂන්ට එයාගේ සහෝදරිය කියන්නේ මේකට ඔයාගේ කිසිම වැරැද්දක් නැහැ කියලා. මේ අතරතුරේදී වංශවල නායකින් හදිසි රැස්වීමක් හැදවෙනවා. මෙයාලා කියන්නේ ආරක්ෂකගෙන් එක පාටම අතුරුදා වෙන වගේම මිය යන අරන් තියෙනවා කියලා. ඉතින් කොහොම හරි අපිට පස්සේ දැනගන්න හම්බ වෙනවා මේ හැමදේම කළා තියෙන වෙන කවුරුද නෙමෙයි වෙන් වංශයේ ප්‍රධානියා කියලා. ඉතින් මේ නිසා වෙන් වංශයේ නායකයා වැඩට දෙයක් කරන්න කලින් ඒ කියන්නේ මේ වංශයේ නායකයාට ඕනේ අර හැම පාෂණ කැබැල්ලම එකතු කරගන්න. ඉතින් මේ නිසා අනිත් වංශයේ නායකීන්ද මේ වෙන් වංශයේ නායකයව නවත්තන්නේ ඉක්මන් පේවර ගන්න වෙනවා. ඉතින් මේ නිසා ලැන්චැන්ගේ අයියා ලැන්චැන්ව ඉක්මනට යවනවා අනිත් පාෂණ කැබැල්ල ටික එකතු කරගන්න. ඉතින් මෙයාලා ඒකට එයාලා ළඟ තියෙන මේ පාෂාණේ අරගෙන යන්නේ. මොකද එක පාෂණ කැබැල්ලකින් පුළුවන් අනිත් පාෂණ කැබැල්ල තියෙන තැන හොයාගන්න. මේව නිකන් හරියට කාන්දම් වගේ එකට ඇලෙනවා. දැන් කොහොමද මේ වූෂින්ට මේ ගමන ගැන චූටි ආරංචියක් එනවා. ඉතින් මේ නිසා මේ වූෂිනු ලැන්චැන් යන පස්සෙන්ම යනවා. දැන් ලැන්චැන්ට හොයාගන්න හම්බ වෙනවා අනිත් පාෂාණ කැබැල්ල තියෙන තැන. ඉතින් කොහොම වුණත් එතන ගියාට පස්සේ එයාලා දැනගන්න හම්බ වෙනවා මේ වංශයේ මිනිස්සු ලැබිලා දැනටමත් ඒ පාෂාණේ අරගෙන ගිහිල්ලා ඉවරයි කියලා. මේ වතරතුරේදී වැම් වංශයේ කටිර දැනගන්න හම්බ වෙනවා මේ වූෂිනු ඒ ලැන්චැන් යන ප්‍රදේශය. ඉතින් මම ටග් ගාලා ගිහිල්ලා එතන තිබ එක්තරා පන්සලක තිබ බන්ධනය නිදහස් කරනවා. ඉතින් මේ බන්ධනය තමයි ඩාන්සින් ගෝස් කියලා පිළිලුවක් ඉන්නේ. ඉතින් මේ අතරතුරේදී එක්තරා මාළු කාන්තාවක් මේ වූෂින්ව ලැන්චැන්වයි මේ බන්ධන නිදහස් කරපු පන්සල එකෙන් එනවා. එදා රාත්‍රියේ ගත කරන්න. මේ අතරතුරේදී මේ වූෂින්ගේ සහෝදර ජෙන්ටන්ට දැනගන්න හම්බ වෙනවා දැන් මේ වූෂින් කොහෙද ඉන්නේ කියලා. ඒ වගේම එයාට දැනගන්න හම්බ වෙනවා මෙයාලව රවට්ටලා අර පන්සලට කටිය කැවලා තියෙනවා කියලා. දැන් මේක දැනගත්තට පස්සේ ජෙන්චෙන් පුළුවන් තරම් ඉක්මනටම අර පන්සලට යනවා. දැන් බූසනුනි ලැන්චැන් ඔහේ නිදාගෙන ඉන්න අතරතුරේදී එකපාරටම අර පිළිමේට පණ ඇවිලා මෙයාලා කටියට ඇටෑක් කරන්න ගන්නවා. ඉතින් කොහොම හරි මෙතන ඉන්න කටියට පුළුවන් වෙනවා මේ පිළිමය සීල් කළා දාන්න. හැබැයි කඩදර එතනින් ඉවර වෙන්නේ නැහැ. මේ පන්සල වටේ හිටපු මිනිස්සු එකපාරටම සොම්බි වෙලා දැන් මෙයාලා ගාවට එන පටන් ගන්නවා. මෙතනින් දී අදම් ටීවී සීරීස් එකේ පළවෙනි කොටස ඉවර වෙනවා. අපි දෙවෙනි කොටසත් එක්ක බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා.